आराधनीय। जनता विमुक्ति पेरमुने लेकम टेल्विन सिल्वा सहोदरयागेन अवसराय कलुतर दिस्त्रिक संविधायक जातिक विधायक सभिक पालदुर नगर सभा सभापति अपेक्षक वैद्य नलिंद जयतीस सहोदरयागेन अवसराय एमेन्व मगे ज्येष्ठ उगत मिथुरा मोरटुव पुरपति अपेक्षक नीतिज्ञ हर्षण नानायक्कार सहोदरयागेन अवसराय सियलुम पक्षे ज्येष्ठयिन्गेन अवसराय अति गौरवनीय महासंघरत्ने अवसराय मगे आदरणीय पानदुर पुनर्जीवे नगरे जनतावेनि ओब सियलु देनागेन अवसराय ओबत ममत मे फय गसा सिटिन्ने 19वन सियवसे मे रटे बौद्ध पुनर्जीवे एथिकल ए ऐतिहासिक पानदुरा वादय सिदुकल ऐतिहासिक वटिनाकम कैति पिनबिमक पानदुर नगरेक एहि कोटस करुवन ओब मम अप सियलु देनाम एदा वगेम अदत् मे नगरे पमनक नेमेई मे रटट पुनर्जीवयक अवश्यम मोहतकाई अपट ओब सियलु देना आमंत्रणय करन्नट मे सिदु वेला तियेन्ने රට දේශපාලනික වශයෙන් රට ආර්ථික වශයෙන් ස්ථාවරයයි මේ රටේ විධායකය ව්‍යවස්ථාදායකය පාලකයන් සහ නායකයන් මේ රටේ මහ ජනතාවට ඒත්තු ගන්වන්නට පොළඹවන්නට විවිධ උපාය මාර්ග විවිධ උපක්‍රම අතේ තියාගෙන විවිධ තුරුම්පු ක්‍රියාත්මක කරන අවස්ථාවක මේ රටේ සබුද්ධිමත් ජනතාව මාලිමාව වටා එකතු වී තිබෙනවා මේ මහා ජනගංගාව දුටු නිසා තමයි මේ මැතිවරණය මෙතරම් පරක්කු වෙනත් කිසිම හේතුවක් නෙවෙයි හේතුව මේ මැතිවරණයේ තිබුණා නම් මේ රටේ සිටියම වර්ණ ගැන්වෙන්නේ මාලිමාවේ පාටින් ඒ බව මේ රටේ ජන වරමක් නැති විධායකයේ සහ මේ රටේ විධායකයට විධායකයේ අත්නෝමතික විධානයන්ට අවනතව දීනව කටයුතු කරන මේ රටේ ව්‍යවස්ථාදායකය දන්නවා ඒ නිසා තමයි ගිය වසරේ පවත්වන්නට තිබුණු මේ පළාත් පාලන මැතිවරණය අද මේ වනතුරුත් නැත්තේ දින නියමයක් නැතුව කල්යන්නේ හැබැයි අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබ කවදා හෝ මේ මැතිවරණය පැවැත්විය යුතුමයි එදාට මේ බුද්ධිමත් තීරණය ගත්තු ජනතාව ඔබේ ජන වරමෙන් ජාතික ජන බලවේගය බලයට පත් කරනවාමයි එය නියත සත්‍යයක් අවුරුදු 75ක් තිස්සේ මේ රටේ පාලකයන් නායකයන් මේ රටට කරපු විනාශයට පින් සිද්ධ වෙන්න අද මේ රටේ තරුණයන්ට ඉන්න හිතන රටක් නිර්මාණය වෙලා නැහැ හැමෝම පොකුරු පිටින් රට අතහැර දාලා යන තත්වයටපත් වෙලා අවසන් ඔබ දන්නවද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව හැම පැය 4කට වරක්ම 100 දෙවි නසා ගැනීමක් වාර්තා වෙන රටක් මේක පහුගිය වසරට විතරක් අනුදාහක් සියද විනාශා ගන්න උත්සාහ කරපු රටක් මේක වරද කාගේද වරද කොතැනද මහ ජනතාවගේ පීඩණය gedara වහලක බාල්කයක එහෙම නැත්නම් ගහේ ගහක එල්ලපු කමේකට බිලි දෙන්න තරම් මේ රටේ ජනතාව කොච්චර පීඩණයකින් ඉන්නවද කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ gedara අම්මලා දන්නවා හාල් හුණ්ඩුවක් ලිපේ තියන්න කලින් කොච්චර වාර සංඛ්‍යාවක් සුසුම්ලන්න ඕනේද ඊළඟ වේලට හාල් හුඬුව ලිපේ තියන්න මේ රටේ තාත්තලා දන්නවා ළමේට කොපි පොතක් සපත්තු ජෝඩුවක් පාසල් බෑගයක් අරන් දෙන්න කොච්චර මහන්සි වෙලා පැය ගාණක් වැඩ කරන්න ඕනේද කියලා එකට එකක් බඩු මිල අහසට නැගලා හැබැයි ණය අරගෙන මේ රටේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ උත්සාහ දරනවා දැන් රට සුරපුරයක් කියලා ජනතාවට ඒතු ගන්වන්න හැබැයි රටේ මිනිස්සු තවදුරටත් රැවටෙන්නේ නැහැ ඒක තමයි වැදගත්ම දේ මේ රටේ මිනිසුන්ව අන්දවන්න නැත්නම් මේ රටේ මිනිසුන්ව මුලාවටපත් කරන්න තවදුරටත් බැහැ ජනාධිපතිතුමනි ඔබ මේ ඡන්දය ප්‍රමාද කරන්න ප්‍රමාද කරන්න මේ රටේ බුද්ධිමත් ජනතාව මේ කටුක යථාර්ථයේ තේරුම් ගන්නවා මේ රට සුරපුරයක් කිරීම කෙසේ වෙතත් තුන් වේල කාලා
බෙහෙත්තිකරගෙන ජීවිතේ අන්තිම කාලේ නිදහසේ මැරෙන්න හරි මේ මිනිසුන්ට හුස්මක් ගන්න රටක් ඉතුරු කරන්න අවශ්‍යයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ විදිහට අපි උත්සාහ කරනවා මේ රටේ මිනිසුන්ට ඒ අන්තිම බලාපොරොත්තුවවත් ඉෂ්ට කරලා දෙන්න. ඒ නිසා මේ බුද්ධිමත් තීරණය ගත්ත පානදුර නගරයේ ඉන්න බුද්ධිමත් ජනතාවට නැවත වතාවක් මගේ ආචාර්ය මේ මොහොතේදී මම පුද කරන්නට කැමතියි. ප්‍රණාමය පුද කරන්නට කැමතියි. මේ විදායකය උත්සාහ කරනවා බොහොම අත්නෝමතික මාවතක මේ රට අරගෙන යන්න. මේ රටේ ව්‍යවස්ථා දායකය උත්සාහ කරනවා ඒ විදායකයේ තියෙන අත්නෝමතික විධානයන්ට අවනත වෙලා ඔහුගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් කටයුතු කරන්න. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අමුවේ මේ වෙද්දී උල්ලංඝනය කරලා අවසානයි. රටේ නීතියේ ආධිපත්‍ය යහපාලනයේ මූලධර්ම අමුවේ කෙලසා දමා අවසානයි. අපි දන්නවා මේ වෙද්දී විධායකය ව්‍යවස්ථා දායකය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මේ රටේ අධිකරණයටත් අත තබන තැනටපත් වෙලා අවසානයි. මේ රටේ අප්‍රේල් 25 මැතිවරණයේ පැවැත්විය යුතුය යන්න සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවක් පවතිද්දිත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද කළ නොහැකි තත්වයක් පැවතියදී මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උත්සාහ කරනවා නම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ බලතලහා වරප්‍රසාද කමිටුවට ගෙන්වා ප්‍රශ්න කරන්න. එතැන් සිට උල්ලංඝනය වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයේ විතරක් නෙවෙයි මේ රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා අප මේට ඉඩ දිය යුතු නැහැ. අධිකරණය පමණක් නෙමේ රටේ ජනමාධ්‍යයටත් අත තබන තැනට මේ විධායකය බොහොම ම්ලේච්ඡ විදිහට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඔබ දන්නවා ජනමාධ්‍ය නිදහස කියලා කියන්නේ අහසින් පොළවට පාත් වෙච්ච දෙයක් නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය එක්ක බද්ධ වෙලා තියෙන රටේ ජනමාධ්‍ය නිදහස නිසා තමයි කලින් කලට පවත්වන මැතිවරණවලදී මහජනතාව තමාව නියෝජනය කරන්න මහජන නියෝජිතයන් ඡන්දයකින් තෝරාපත් කරගන්නේ. ඒ සත්‍ය තොරතුරු හෙළිදරව් කරන්නේ ජනමාධ්‍ය. ඉතින් උන්ගේ හෙළුව නිර්වත ජනමාධ්‍ය හරහා එළියට අනාවරණය වෙනකොට ඔවුන් උත්සාහ ගන්නවා විධායකයේ විදිහට ව්‍යවස්ථා දායකයේ විදිහට පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවෙන්නේ යයි කියා ඒ ජනමාධ්‍ය වේදීන්ට මාධ්‍ය ආයතනවලට අත තබන්න. හැබැයි බුද්ධිමත් ජනතාව විදිහට අපි දන්නවා තව දුරටත් මෙය ඉවසාගෙන ඉන්න බැරි බව. කවදා හෝ මේ මැතිවරණය පැවැත්විය යුතුයි. එදාට මේ රටේ මහජනතාව තීරණයක් පිළිතුරක් ලබා දෙනවා. එතකන් අල්ලගෙන ඉන්න ඔබ ඔබේ වගකීම යුතුකම ඉටු කරන්න. ඔබ මේ වහල් දේශපාලන මානසිකත්වයෙන් ඉන්න ඔබේ සමීපතම යාට කියා දෙන්න ඔබ තවදුරටත් නිහඬව ඉඳිමින් ඉන්නවා නම් ඔබ කරන්නේ මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද දැමීමක්. ඒ නිසා ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. ඔබ රටේ දරුවන්ට නිවැරදි අනාගතයක් රට දේශපාලනික වශයෙන් ස්ථාවර සහ ආර්ථික වශයෙන් ස්ථාවර නිවැරදි දිශානතියකට අරගෙන යන්න නම් ඔබ ඔබේ යුතුකම ඉටු කළ යුතුමයි. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ රෝගී වෙච්ච ඒකාධිපති වියරුවක් තියෙන රාජ්‍යවල තමයි ජනමාධ්‍යයට විධායකය අතපොවන්නේ. හැබැයි ලංකාව ගමන් කරමින් තියෙන්නේ එහෙම මාවතක නම් තවදුරටත් ඊට ඉඩ තැබිය නොහැකි. ඒ නිසා ජනතාව විදිහට අපි අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් නැගී සිටිය යුතුයි. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මේ ආදරණීය ඉල්ලීමක්. රටේ මිනිස්සු පාරට බැහැලා කඳුළු ගෑස් කමින් ඉල්ලුවේ මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. රුපියල් බිලියන 26ක් වියදම් කරලා රටේ පාලකයෝ කඳුළු ගෑස් වලට ඒ මර්ධනය කරන්න හැදුවේ රටේ මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. හැබැයි ඒ කඳුළු ගෑස් වලට රටේ මිනිස්සු බය නැහැ. අපි බයද? අපි බය නැහැ. ඒ නිසා මං ඉල්ලා සිටින්නේ ආදරණීය ජනතාවනි, මැතිවරණය කවදා තිබ්බත් ඔබ ඔබේ බුද්ධිමත් තීරණය වෙනස් කරන්න එපා. ඒ බුද්ධිමත් තීරණය සමග අත්වැල් බැඳගෙන ඉන්න මේ රටේ ජනතාවට, මේ රටේ දරුවන්ට නැවතත් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන යුතුකම තියෙන්නේ මගේ ඉදිරියේ ඉන්න, අනාගතය ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්න ඔබ පමණයි, ඔබට පමණයි. ඒ නිසා ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න.
මේ ජනතාවගේ බලය වටා ජනතාව වටා බලය ගොඩ නැගෙන මේ අසිරිමත් සංක්‍රාන්තියට එකතු වුණු ආදරණීය ජනතාවනි ඔබ සැමට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා මාතෘ භූමියට ජය වේවා ස්තුතියි